අයිබෝන් කියලා පිළිගන්නවා සිවිසත ටීවී YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාම අද අපි සූදානම් වෙලා ඉන්නේ අන්නාසි වලින් වයින් එකක් හදන්න. අපි වයින් වර්ග තුනක් මේ වන විට හැදුවා. ඒ වීඩියෝ මාලාවේ හතරවෙනි වීඩියෝ එක තමයි අද. අපි නෙක්ටෝ වලින් වයින් හැදුවා, කොමඩු වලින් වයින් හැදුවා, ඊට පස්සේ පැෂන් වලින් වයින් එකක් හැදුවා. බොහොම රසවත් වයින් එකක්. ඉතින් අද අපි සූදානම් වෙලා ඉන්නේ මෙන්න මේ වගේ පැහැදිලිවට බොහොම ලස්සනට බොහොම රසවත් වයින් එකක් හදාගන්න අන්නාසි ಉಪಯೋಗී කරගෙන. ඉතින් මෙන්න මේ ආකාරයට බොහොම පැහැදිලි ලෙස මේ වයින් එක අපිට හදාගන්න පුළුවන්. අපි බලමු මේකට අවශ්‍ය ද්‍රව්‍ය කොහොමද වමනා වෙන්නේ කියලා. මේකට ඇත්තටම අපිට සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක් අවශ්‍යයි. සාමාන්‍ය ප්‍රමාණයක විශාල මෙන්න මේ වගේ. මේක අපි හොඳින් පොත් අයින් කරලා කැබලි වලට මෙන්න මේ ආකාරයට කපා ගන්නවා. එකට අපිට සීනි ග්‍රෑම් 500ක් අවශ්‍ය වෙනවා. ඊස් තේ හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. හැමදාමත් වගේ මේ ඊස් තේ හැඳි දෙකට සීනි තේ හැඳක් එකතු කරලා මද රස්න වතුර ටිකක් එකතු කරලා අපි බලනවා මේ ඊස්ට් එක ක්‍රියාකාරී මට්ටමේ තියෙනවද කියලා. මොකද ටික වෙලාවකින් මේක විනාඩි 5ක් විතර අපි හොඳින් මේක කලවම් කරලා තියලා විනාඩි 5ක් විතර තිබ්බට පස්සේ හොඳට පෙන දාලා පිපෙන්න ඕනේ. එහෙම නැත්නම් තමයි මේ ඊස්ට් ක්‍රියාකාරී මට්ටමේ තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට මේ වයින් එක අසාර්ථක වෙන්න පුළුවන්. අපි ඊස්ට් එක හරියට ක්‍රියාකාරී මට්ටමේ තිබුණේ නැත්නම්. ඒ නිසා තමයි ඊස්ට් අපි කෙලින්ම එකතු කරන්නේ නැතුව මේ වගේ සීනි හැඳක් සහ මද උණුසුම් වතුර එකතු කරලා මේ විදිහට කලවම් කරලා විනාඩි 5ක් විතර පිපෙන්නට හැරලා බලනවා මේ ඊස්ට් හොඳට ක්‍රියාකාරී මට්ටමේ තියෙනවද කියලා. මුලින්ම අපි මේ වගේ ප්ලාස්ටික් භාජනයක් අරගෙන අපි කපාගත්ත අන්නාසි ටික එකට එකතු කරනවා. හොඳට මතක තියාගන්න මේ ප්ලාස්ටික් භාජනයේ හොඳින් වියලි මට්ටමේ තියෙනවා නම් වඩාත් හොඳයි. මොකද එහෙම නැත්නම් වයින් එක කාලයක් යද්දී පුස් බැඳෙනවා වගේ රතියක් එන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලන් ගන්න හැම භාජනයක්ම හොඳට වියලි මට්ටමේ තියෙන භාජනයක් ගන්න. මේ දාගත්ත අන්නාසි ටිකට අපි ගත්ත සීනි ග්‍රෑම් 500ෙන් සීනි සාමාන්‍ය මේ පොල් කොටු හැන්දෙන් තුනක් වගේ එකතු කරලා අපි මුලින්ම හදන්නේ මේ අන්නාසි කැබලි වල තියෙන ඉස්ම ටික හොඳට මේ සීනිත් එක්ක කලවම් වෙනතුරු හොඳට කලවම් කරන්න හොඳින් පොඩි කරන්න. මේ වගේ මේකට ඇත්තටම මේ වගේ පොල් කටු හැන්දක් ලී හැන්දක් පාවිච්චි කරපුවම ඔයගලන්ට පහසුවෙන් මේ විදිහට හොඳින් පොඩි කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අන්නාසි වල තියෙන ජූස් එක හොඳට එළියට එනකම් පොඩි කරගන්න. අපි දාගත්ත අන්නාසි සියල්ලම ඊට පස්සේ අපි සූදානම් වෙන්නේ මේකට වතුර මිලි ලීටර් 500ක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි මිලි ලීටර් 500 පොඩි වතුර බෝතලයකින් වතුර එකක් අරගෙන මේකට හොඳින් කලවම් කරන්න. එතකොට අර අන්නාසි වල සාරය හොඳින් මේ වතුරත් එක්ක අපිට කලවම් කරගන්න පුළුවන්. මේකත් මෙම වයින් එකත් අපි හදන්න භාවිතා කරන්නේ ඔයාලට සුපුරුදු විදිහට ලීටර් 5 වතුර බෝතලේ මේ වගේ හොඳට කලවම් කරගත්ත අන්නාසි සීනි මේ මිශ්‍රණය අපි දැන් සූදානම් වෙන්නේ ලීටර් 5 වතුර බෝතලයකට මෙන්න මේ විදිහට. මේකත් හොඳ වීලි මට්ටමේ තියෙන්න හොදලා හොඳින් වේලලා ගන්න හැම දෙයක්ම. අපි මුලින් මේ සීනි පොල් කොටු හැඳි තුනක් විතර එකතු කරලා අන්නාසි කැබලිත් එක්ක සදාගත්තේ ජූස් එක වතුර එකතු කරලා මේ භාජනයට දානවා. ඉතින් ඒ වගේ එතකොට ඒ ඉතිරි වෙන්නේ අන්නාසි කැබලි ටිකට. දැන් මේ බලන්න හොඳින් මේ ඊස්ට් එක පෙන දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඊස්ට් එක හොඳ ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා. මේ වගේ ඉතුරු වුණ අන්නාසි කැබලි ටිකට සහ සීනි අඩි ඉතුරුලා තියෙන ටිකට මේ ඊස්ට් මිශ්‍රණය එකතු කරලා නැවතත් වතුර ලීටරයක් මිලි ලීටර් 500 බෝතලෙන් එකක් එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කරලා නැවතත් අපේ ලීටර් 5 ප්ලාස්ටික් බෝතලයට මේ මිශ්‍රණය අපි එකතු කරනවා. මෙන්න මේ ආකාරයට එකතු කරලා ඊළඟට තවත් දැන් අපි වතුර ලීටර් එකක් එකතු කරලා තියෙනවා. තවත් අපි වතුර ලීටර් එකක් මේකට එකතු කරලා සීනි ටික දිය කරලා මෙන්න මේ වගේ වතුර ලීටරයක් එකතු කරලා සීතිරි සීනි සියල්ලම එකතු කරලා මේකට දාලා හොඳින් මේ ආකාරයට කලතන්න. හොඳට මූඩිය වහලා හොඳින් විනාඩියක් විතර හොඳින් මේ වගේ කලතන්න. අර සීනි ටික සියල්ල හොඳින් මේ මිශ්‍රණයත් එක්ක මිශ්‍ර වෙනතුරු. මෙතන අපිට දැන් වතුර ලීටර් 4 කෑන් එක 5 කෑන් එකට වතුර ලීටර් අපි දෙකක් එකතු කරලා තමයි අද මේ අන්නාසි වයින් එක හදන්නේ. මෙන්න මේ විදිහට කලවම් කරලා අපි බලන්න මේ පැය දෙකකට පස්සේ හොඳින් දැන් පැසීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා. ඔයගලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් කුබුළු දාගෙන මේ පැය හොඳට අපේ වයින් එක දැන් පැසීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා. මේ විදිහට අපි
දවස් පහක් තියන්න ඕනේ මේ දැන් පැය 4කට විතර පස්සේ තමයි මේ දී උඩට දිස් වෙන්නේ දවස් පහක් එක දිගට උදේට හරි හවසට හරි උනහන උදේ හවස දෙකම හොඳින් මේක මූඩිය වහලා හොඳට හොල්ලලා යහම ඉන්න තියලා දවස් පහක් මේ විදිහට තියලා අපි මේ හදන්නේ 6 වෙනි දවසේ මේ අන්නාසි කැරි ටික පෙරා ගන්න දවස් පහක් උදේ හවස කලත් ගන්න හොඳට මූඩිය වහලා කලත්දලා මූඩිය බාගෙට වහලා තියන්න මොකද මූඩිය හදට වහන්න එපා ඔයගලන් දන්නවා මේකේ හැදෙන ගෑස් එක පිට වෙන්න ඕනේ ඒ නිසා මූඩිය බාගෙට වහලා තියලා 6 වෙනි දවසේ කලත්දලා 6 වෙනි දවසේ මෙන්න මේ විදිහට යටට පොඩි වතුර මේ පෙරණ අපි පොල් කිරි වගේ පෙරණ ගොට්ටයක් තියලා ඒකට උඩින් හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් කපු රෙදි කෑල්ලක් වගේ අරගෙන මේ වගේ අපි දැන් හදන්නේ මේ අන්නාසි කැලේ ටික පෙරා ගන්න මේ 6 වෙනි දවසේ වෙද්දී අපේ වයින් එක පැහීමේ ක්‍රියාවලිය මූලික ක්‍රියාවලිය ටික හොඳට පැහීමේ ක්‍රියාවලිය අවසන් වෙලා තියෙන්නේ ඊට පස්සේ අපි දෙවෙනි අදියරේදී තමයි වයින් එකේ ඉතුරු ටික හැමින් හැමින් පැසීමේ ක්‍රියාවලියකට අපි ලක් කරන්නේ ඉතින් ඒකට අපි මේ අන්නාසි කැලේ ටික අපි මේ විදිහට අයින් කරලා අපි වෙනම ලීටර් 5 බෝතලයකට පිරිසිදු බෝතලයකට එතනදී මතක තියාගන්න කොහෙත්ම වතුර අය ගෑවෙන්න බෑ මේ අපි ගන්න භාජනවල ඒ නිසා දෙවනුවට අපි භාවිතා කරන වතුර බෝතලේ හොඳින් හොඳින්ම වියලිම තත්ත්වයේ තියෙන්න ඕනේ එහෙම නැති වුණොත් ඔයාලට මේ වයින් එක ටික කාලයක් ඇද්දින් ඇඹුල් වෙලා රාගතියකට එන්න පුළුවන් රා කියන්නේ විනාකිරි ගතියක් වගේ ඇති වෙනවා ඇඹුල් රසක් එනවා එසේ නොවෙන්නට වග බලාගත යුතු පළමුණු කාරණේ තමයි වැදගත්ම කාරණේ තමයි අපි මේ විදිහට දෙවෙනි වතාවෙත් ගන්නා භාජනයේ වතුර තියෙන්න බෑ හොඳින් වියලි මට්ටමේ තියෙන්න ඕනේ අලුත් භාජනයක් ගන්න අලුත් නොවුනට කමන්නේ හොඳින් හොදලා වියලි මට්ටමේ තියෙන්න ඕනේ හොඳින් අවු වේරලා ගන්න මේ භාජනය. ඉතින් අපි අන්නාසි කැලේ ටික පෙරා ගත්ත මේ වයින් ද්‍රාවණය අපි දැන් මේ ලීටර් 5 වතුර කෑන් එකට අලුත් කෑන් එකට මෙන්න මේ විදිහට අපි දාගන්නවා. මේ විදිහට දාගත්තන් පස්සේ අපි මෙම මිශ්‍රණය නැවත සෙලවීමකට කලවම් කිරීමට ලක් කරන්නේ නැහැ. ඔන්නම් මේ අවස්ථාවේදී ඕගලන්ට පුළුවන් කුරුඳු කෑල්ලක් කරාමුණටි කීපයක් මේකට එකතු කරගන්න අමුතු රසයක් සහ සුවඳක් එනවා. නමුත් මම මේකෙදී නම් පාවිච්චි කරේ නැහැ මොකද මේ විදිහට අපි නැවතත් අපි මේ ඉතුරු කරගත්ත මිශ්‍රණයට සීනි තේහඳි දෙකක් එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කරලා නැවත අපි දාගත්ත අලුතින් දාගත්ත මිශ්‍රණයට මේක එකතු කරලා තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තවමත් අපි මේ එකේ ඊස් අයිලා තියෙනවා. දැන් අපි හොලවන්න නැතුව මේක දවස් 20ක් 25ක් 30ක් වුණත් තියන්න පුළුවන් තියන්න ඕන. එතකොට අපි ඒකෙදි අර නැවත සීනි දැමීම තුලින් නැවතත් අපේ වයින් එක හොඳට පදම් වෙලා නැවතත් මධ්‍යසාර නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ විදිහට කරපු එක අපි දින 20ක් විතර වයින් භාජනය හොලවන්න නැතුව තියන්න ඕනේ. එතකොට අර ඊස් මණ්ඩි ටික සුපුරුදු පරිදි බෝතලේ පතුලේ යනවා. ඊට පස්සේ අපි කුඩා බටයක් උපයෝගී කරගෙන තමයි මේ වයින් එක පැහැදිලිව පෙරාගන්නේ. ඒක මගේ කලින් පැෂන් වී වයින් එක හදන වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලිව මම මේ පෙරාගන්න ආකාරය දාලා තියෙනවා. ඉතින් පොඩි සේලයින් බටයක් හරි අර චූටිම ලෙවල් බට තියෙනවා හાર્ඩ්වෙයාර් ෂොප් වලින් ගන්න බලන එකකින් හරි බොහොම පැහැදිලිව පෙරා ගන්න අර යට තියෙන ඊස් මණ්ඩි ටික එන්නේ නැති වෙන්න. ඒත් එහෙම පෙරා ගත්තට පස්සේ තමයි මෙන්න මේ විදිහට බොහොම පැහැදිලි වයින් මිශ්‍රණයක් අපිට වයින් ද්‍රාවණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මේ විදිහට පෙරා ගත්තෙන් පස්සේ මාසයක් දෙකක් තුනක් නෙමෙයි අවුරුද්දක් දෙකක් තුනක් වුණත් තියාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. බොහොම රසවත්. ඒ වගේම 10%කට 12%කට වඩා ඇල්කොහොල් ප්‍රමාණයක් අඩංගු වෙනවා අනිවාර්යයෙන්ම මේ වයින් වල. ඉතින් හැමෝටම හදලා බලන්න පුළුවන් මේ විදිහේ වයින් එකක් කොහොමද රස කියලා බලන්න පුළුවන්. හොඳයි එහෙමනම් මෙවැනි වීඩියෝ තව ගොඩක් තියෙනවා ඔයාලට ඉදිරිපත් කරන්න. ඒ හැම එකක්ම බලන්න නම් සිව්සත TV YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. හැම දිනාටම සුබ දවසක්.